බිලියන ගාන ඩොලර් බිලියන ගණන් ණය වුණා. ණය වෙලා ඇවිල්ලා අන්තිමට ඒක පිපුරුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ, අපේ ආණ්ඩුව කාලේ. ඉතින් ඒක රටේ උගත් සාමාන්‍ය ජනතාව දන්නවා. නමුත් මේ හැමදාම හොඳ දේත් නරකයි කියලා නිතරම පාරට බැහැලා ආණ්ඩුවක් හදපු ආණ්ඩුව විනාශ කරන්න කටයුතු පිරිසට මේවා කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා ගැන හොයන්න බලන්නේත් නැහැ. ඒගොල්ලොන්ට ඕන නැති ප්‍රශ්න ඇති කරලා, නැති දේවල් රටේ ඇති කරලා උද්ඝෝෂණය කරලා ආණ්ඩුව අපහසුතාවට පත් කරලා ආණ්ඩුව පෙරලන්න තමයි උත්සාහ කරන්නේ. ඒක අපි දැක්ක 1976 දැක්කා, 88 89 දැක්කා, මේ සැරේ දැක්කා. ඉතින් එතනදී අපිට ඉතාම පැහැදිලි දෙයක් තියෙනවා. මොකද්ද මේ අරමුණ, මේ 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 කඩා කප්පල්කාරින්ගේ අරමුණ මොකද්ද කියන එක පිළිබඳව රටේ ජනතාව මේකට දන්නවා. දැන් අපි ගියා ගමට ගියා. මම මේ පහුගිය දවස් ටිකේම හිටියා අනුරාධපුරේ මගේ දිස්ත්‍රික්කයේ ගම්වල. ගම්වල ජනතාව හොඳින් දන්නවා. එයා කිව්වා මේ අපිට මොකක්ද දැන් තියෙන පක්ෂේ, අපිට සජිත් ප්‍රේමදාස මහත්තයා පස්සේ යන්නද, අනුර දිසානායක පස්සේ යන්නද, අපිට මේ රටට වැඩක් කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකයා බවට පත්වලා ඉන්න පක්ෂය ඇරෙන්න අපි වෙනත් කිසිම පක්ෂයකට යන්නේ නැහැ කියන ඒ උත්තරේ අපිට දුන්නා ගමේ මිනිස්සු. ඒ හයිය අපිට තියෙනවා. ඒ නිසා අපි වය නැහැ මැතිවරණයකට. පොජන පෙරමුණේ අපේ මහලේකම්තුමාත් ඉන්නවා. අපි දැන් අපි පොජන පෙරමුණේ කාර්යාලයේ මැතිවරණ කටයුතු පටන් ගත්තා. අපි දැන් නාම යෝජනා පත්‍ර පුරවන්න අවශ්‍ය අපේ අපේක්ෂකයන්ට ඒ ලබා දීලා මූලික අනිත් හැම පක්ෂරම කලින් අපේ පක්ෂය මේ කටයුත්ත පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපි මැතිවරණට බය පක්ෂයක් නෙමෙයි. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. අපිට බය වෙන්න තිබ්බ කාලේ පහ වුණා. අපේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් කිව්වා පක්ෂය හැදුවොත් පාරේ අවිද්දුනොයි කිව්වා. බැසිල් රාජපක්ෂ මහත්තයා සහ පක්ෂය හදන අය. ඒ වගේ මෙදා කිසිම අපිට පිළිසරණක් තිබුණේ නැහැ. අපිට ආණ්ඩුවක් තිබුණේත් නැහැ. ඒ වගේම අපිට පක්ෂය හරියට පක්ෂයේ නායකයෙක් හිටින්නේ නැහැ. පක්ෂයක් තිබුණේත් නැහැ. ඒ වෙලාවේ තමයි පක්ෂ හදාගෙන ඒ තර්ජනයේ මැද්දේ අපිව ජයග්‍රහණය කරේ. ඒ නිසා මැතිවරණට බය අපි මාරු වෙන්නේ නැහැ, මගහරින්නේ නැහැ. හැබැයි දැන් කෑ ගහන අය නම් මගහැරියයි කියන එක පැහැදිලිවම අපි දන්නවා. දැන් උතුරුමැද බලස් සභාව සහ නැගෙනහිර සබර්ගමුව විසුරුවලා අවුරුදු 6ක් වෙනවා. 2012 තමයි ඡන්දේ තිබ්බේ. 12න් පස්සේ දැන් මේක 2022 අවුරුදු 10ක් වෙනකන් පළාත් සභාවකට ඡන්දයක් නැහැ. ඉතින් ඒ වගේම අපි දැක්කා පළාත් පාලන මැතිවරණේ කල් දානවා කියලා. දැන් කෑ ගහන අය පළාත් පාලන මැතිවරණේ කල් දැම්මා. ඉතින් අපි කවදාවත් කල් දාලා නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ තියෙන කාලේ ඉඳන් අද වෙනකන් අපේ පක්ෂ ඡන්ද කල් දාලා නැහැ. අපි ඡන්දෙට සූදානම්. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඊළංකාරණේ තමයි හුඟක් දෙනෙක් කියනවා මේ අලුත් තරුණ කතාවක් කියන්න යනවා. අපි දේශපාලනට එනකොට තරුණයෝ. මම අවුරුදු 30 විතර තමයි දේශපාලනට බැස්සේ. තරුණයෝ තමයි දේශපාලනය කරලා වැඩි හිටිය බවට පරිණත බවට පත් වෙන්නේ. දැන් සමහර අය කියනවා මේ තරුණයන්ගේම කාලයක් තරුණයෙම එන්න ඕන කියලා. තරුණයෙ එන්න ඕනේ. අපි දන්නවා අඩු ගන්න 125 30ක් නැත්නම් 150ක් ඊට වැඩි වුණත් අපිට කමන්නේ තරුණයන්ගේ. නමුත් දැන් අපි හිටපු ජනාධිපතිතුමාට කියනවා මයිනා කියනවා. මයිනා කියන්නේ මේ වයස වැඩි කියලා. එතකොට ඔය කිව්බාව අනුගමනය කරනවා කියන අය ෆිදෙල් කැස්ට්‍රෝ ජනාධිපතිතුමා කොච්චර කාලෙ හිටියද? දැන් ඊළඟට බලන්න ඇමරිකාවේ ලෝකෙ දින ප්‍රධානම රට ජෝන් බයිඩන් ජනාධිපතිවරයාගේ වයස කීයද? ඊළඟට බලපුවාම පුටින් රුසියාවේ 70ක් පැනලා. ඉතින් මේ වගේ බොරු ස්ලෝගන් ඉදිරිපත් කරලා බොරුවට